අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයේ සමගින් මම දුමින්ද ලක්මාල් ප්‍රථමයෙන් ප්‍රවෘත්ති සිරස්තල රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ සියලු පාසල් පෙර පාසල් විශ්වවිද්‍යාල උපකාරක පන්ති පිරිවෙන් නැවත දැනුම් දෙන තුරු වසා තමයි අකණ්ඩව 8 වන දිනටත් මෙරට දෛනික කොවිඩ් ආසාදිතීන් 1500 සීමාව ඉක්මවයි වැඩිම ආසාදිතීන් කොළඹින් දිස්ත්‍රික්ක 22ක ගත වූ පැය 24 තුළ රෝගීන් 1851ක් කොවිඩ් මරණ සංඛ්‍යාවත් 745 දක්වා ඉහළයයි ඉන්දියාවේ කොවිඩ් ව්‍යාප්තිය තව දුරටත් දරුණු අතට ඊයේ දිනෙත් ඉන්දියාවෙන් කොවිඩ් ආසාදිතීන් 104 ඉක්මවයි රණවිරු දීමනා අප්‍රේල් මාස සිට ලබා දීමට ජනපතිගෙන් උපදේශ පිළිකාකාර කඩංගු තවත් පොල් තෙල් මෙට්‍රික් ටොන් 230ක් අද ප්‍රතිඅපනයනයේට ප්‍රදීප් කුමාර් අයිස් සමග බ්ලූ මැන්ඩල් ප්‍රදේශයේදී STF අත්අඩංගුවට ප්‍රථමයෙන් දේශීය පුවත් රට තුල පවතින කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් පාසල් විශ්වවිද්‍යාල සහ පිරිවෙන් තවදුරටත් වසා දැමීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජුවෙල් පීරිස් මහතා පවසනවා අද රටේ පවතින COVID-19 තත්ත්වය තුළ අපි තීරණය කළා තිබෙනවා දැනට පාසල් පෙර පාසල් පිරිවෙන් හා උපකාරක පන්ති පටන් නොගැනීමට විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් තත්ත්වය එසේමයි රජයේ විශාල උනන්දුවක් තියෙනවා අධ්‍යාපන වැඩ කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ඒත් පැහැදිලිව ප්‍රමුඛත්වය දී යුතුයි අපේ සිසු දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවට සෞඛ්‍ය තත්ත්වය හොඳ අතට පත්වන විගස අපි පාසල් හා විශ්වවිද්‍යාල විවෘත කරනවා එසේ කිරීමට පෙර අවම වශයෙන් දින 3ක කල් දීමක් කළා ඒ දිනය ප්‍රකාශයට පත් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කොවිඩ් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමත් සමග වැලිසර ආර්ථික මධ්‍යස්ථානයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වූ නව රෝගීන් 1895 දිනක ඊයේ දින මෙරටින් වාර්තා වීම හමුවේ මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 119,000 සීමාව ඉක්මවා යති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ අකණ්ඩව 8 වන දිනටත් දෛනික කොවිඩ් රෝගීන් 1500 සීමාව ඉක්මවා ඊයේ දිනත් මෙරටින් ආසල්තින් වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 1895ක්. ඉන් ආසල්තින් 44 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලින් වන අතර ඉතිරි ආසල්තින් 1851 දෙනා දේශීයව හඳුනාගත් ආසල්තින්. ඉන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව සටහන් වන්නේ 326ක් ලෙසයි. කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් ආසාදිතයින් 102ක් කොළඹ දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශ 27කින් ආසාදිතයින් 224 දෙනෙකු වාර්තා වී ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් 273ක්, කළුතරින් 309ක්, ගාල්ලෙන් 131ක්, මාතරින් 70ක්, හම්බන්තොටින් 20ක්, කෑගල්ලෙන් 19ක් සහ රත්නපුරෙන් කොවිඩ් රෝගීන් 68 දෙනෙකු වාර්තා වී තිබෙනවා. බදුල දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 40ක්, මොනරාගලින් 12ක්, මාතලෙන් 90ක්, මහනුවරින් 153ක්, නුවරඑළියෙන් 43ක්, අම්පාරෙන් 58ක් හා මඩකලපෙන් 15 දෙනෙකු බැගින් වාර්තා වී තිබෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් කොවිඩ් රෝගීන් 41ක් වාර්තා වී ඇති අතර අනුරාධපුරෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව සටහන් වන්නේ 62ක් ලෙසයි. පුත්තලමින් 60ක්, කුරුණෑගලින් 48ක් වාර්තා වී ඇති අතර වවුනියාවෙන් වාර්තා වී ඇති කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 3ක්. යාපනයේ කොවිඩ් රෝගීන් 9 දෙනෙකු වාර්තා වී ඇති අතර කිලිනුච්චෙන් වාර්තා වී ඇත්තේ එක් කොවිඩ් රෝගියෙකු පමණයි. ඒ අනුව දිස්ත්‍රික්ක 22කට අයත් ප්‍රදේශවලින් මෙලෙස ඊයේ දින කොවිඩ් රෝගීන් තහවුරු වී තිබෙනවා. කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 11ක් පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර එලෙස මියගොස් ඇත්තේ උඩවලව බුළුතොට, මල්වැගෙදර, කටුවාන, සීදුව, ඉනාවලව, යාපනය, කොළඹ තුන, කුලියාපිටිය, බෙන්තොට හා ගෙලියෝ යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 745ක් ලෙසයි. මේ අතර කොවිඩ් වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ පළමු ගැබිනි මරණය පිළිබඳ පසුකේදා මෙරටින් වාර්තා වූ අතර එය දැඩි කම්පනයක් ඇති කළ සිදුවීමක් වුණා. ඒ පිළිබඳව රාගමරෝහලේ වෛද්‍යවරයෙක් විසින් සිය Facebook ගිණුමේ සංවේදී සටහනක් පළ කර තිබුණේ මේ ආකාරයෙන්.
කොවිඩ්-19 ආසාදනය ගැබිනි මාතාවකට වැළඳුණොත් එයින් ඒ මාතාවට ඇතිවන සංකූලතා නියුමෝනියා තත්ත්වයට පත්වීම වගේම වෙනත් සංකූලතා වැඩි වෙන්න පුළුවන් ඒ තත්ත්වයක් නිසා ඒ ලද රෝහට කිසිවිදකින් බලපෑමක් ඇති වෙන්න පුළුවන් ඒ නිසා මේ අවස්ථාවේදී ගැබිනි මාතාවන් යම් කිසිවිදකින් මේ කොවිඩ්-19 ආසාදනයට නිරාවරණය වීමෙන් වැළකී සිටීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා ඔවුන් තමුන්ගේ නිවසේම සිටීම ඒ වගේම යම් කිසි විදියකින් රෝග ලක්ෂණ තියෙනවා නම් වහාම රෝහලකට පැමිණ වෛද්‍ය උපදෙස් ලබා ගැනීම ඉතාමත්ම අවශ්‍ය වෙනවා මේ අවස්ථාවේදී විචලකිය යුතු පිරිසක් ගැබිනි මාතාවන් COVID-19 රෝගයට ගොදුරු වී තියෙනවා මේ තත්ත්වය තුළදී විශේෂඥ වෛද්‍යවරු නිර්දේශ කරනවා COVID-19 එන්නත ගැබිනි මාතාවන්ට ලබා දීම සුදුසු බව මේ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයත් අවධානය යොමු කර තියෙනවා ඒ පිළිබඳව විද්වතුන්ගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ පිළිබඳව සමාලෝචනය කර ඉදිරියේදී ඔවුන්ට COVID-19 එන්නත ලබා දීම සුදුසු නම් ඒ ලබා දීමට කටයුතු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අවශ්‍ය පියවර ගනු ඇත. මේ අතර ෆයිසර් එන්නතේ මාත්‍රා මිලියන 5ක් මෙරටට කඩිනමින් ආනයනය කිරීමට කටයුතු කරන බවයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනන්දු පුල්ලේ මහත්මිය ප්‍රකාශ කළේ. ෆයිසර් එන්නත සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරී උපදේශක මණ්ඩලයේ අනුමැතිය මේ වෙනකොට හිමි වෙලා තියෙනවා. ෆයිසර් එන්නතත් මිලියන 5ක් ලංකාවට ආනයනය කිරීමට මේ වෙනකොටත් කටයුතු කරගෙන යනවා. ඒ වගේම අපි දකින කෝවැක්ස් දෙවැනි මාත්‍රාව දීම දැන් 150,000කට ආසන්න සංඛ්‍යාවකට දෙවැනි මාත්‍රාව දීලා තියෙනවා. අපිට 106ක හිඟයක් තියෙනවා. අපි මේ වෙලාවේ උපරිම වශයෙන් කැප වෙන්නේ ऑक्सफर्ड एस्ट्राजेनेका 106 අරගෙන අපේ රටේ ජනතාවට දෙවෙනි මාත්‍රාව ලබා ගන්න ඉන්න ඉතිරි 106ට කඩිනමින් මේ ලබා දෙන්න මේ සඳහා දැන් අපි කලින් නිර්දේශ වුණේ දෙවෙනි මාත්‍රාව සති 4න් දෙන්න කියලා ඊට පස්සේ ලෝකයේ වෙනස් වීමත් එක්ක විද්‍යානුකූල සාධකත් එක්ක අපිට ඒක 10 සිට 12 දක්වා වෙනස් කිරුවා දැන් 12 සිට 16 දක්වා දෙවෙනි මාත්‍රාව වෙන වෙලා තියෙන තේ නිසා අපිට තවමත් කාලයක් තියෙනවා මාස දෙක මේ ඉන්නත් මාත්‍රා ටික ලබාගෙන අපිට රටේ ජනතාවට ලබලා දෙන්න අම්බලංගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ කොවිඩ් රෝගීන් තහවුරු වීම හමුවේ එම ප්‍රදේශයේ ඇතැම් රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන වසා දැමීමට සෞඛ්‍යාංශ තීරණය කර තිබෙනවා. කලුතර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසේ තුල සිදු කර රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ අතරින් පුත්කලින් 48 දෙනෙකු කොවිඩ් රෝගීන් බවට තහවුරු වී තිබෙනවා. අදාළ රෝගීන් අතර විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පුත්කලින් 14 දෙනෙකුට සිටින බවයි සෞඛ්‍යාංශ ප්‍රකාශ කළේ. තලවකැලේ ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට තේපාලණය වන තලවකැලේ තේ පරීක්ෂණ ආයතනයේ විද්‍යාඥින් ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇති බවයි ලිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේ ගුණරත්න මහතා සඳහන් කළේ. ගාල්ල බද්දේගම පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තුලින් කොවිඩ් රෝගීන් 19 දෙනෙකු තහවුරු වීම හමුවේ එම කර්මාන්ත ශාලාව වසා දැමීමට සෞඛ්‍යංශ කටයුතු කර තිබෙනවා. පවතින අවදානම් සහගත තත්ත්වයේ හැමේ දිස්ත්‍රික්ක 3කට අයත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට කටයුතු කළ බව චුත හමුදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා. ඒ අනුව කඩවත පොලිස් බල ප්‍රදේශයට අයත් ඇල්දිනිය නැගෙනහිර සූර්යපාලුව දකුණ සූර්යපාලුව උතුර පහළ කරගහමුණ උතුර හා ඉහළ කරගහමුණ උතුර යන ග්‍රාම නිලධාරී වසම් කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල පොලිස් බල ප්‍රදේශයේ හල්පිට ග්‍රාම නිලධාරී වසම කැස්බෑව නැගෙනහිර මාකන්දර බටහිර නියුන්කම පොල්හේන යන ග්‍රාම නිලධාරී වසම් හා කලුතර දිස්ත්‍රික්කයේ අගලවත්ත පොලිස් බල ප්‍රදේශයට අයත් පිඹුර ග්‍රාම නිලධාරී වසමත් මතුගම පොලිස් බල ප්‍රදේශයේ යටියන බටහිර ග්‍රාම නිලධාරී වසමත් මෙලෙස හුදකලා කෙරුණා. එසේම කලුතර දිස්ත්‍රික්කයේ බදුරලිය පොලිස් බල ප්‍රදේශයේ ඉඟුරුදළුව ග්‍රාම නිලධාරී වසම හා මීගහතැන්න පොලිස් බල ප්‍රදේශයේ පැලවත්ත නැගිනහිර මිරිස්වත්ත හා පහළ හේවෙස්ස යන ග්‍රාම නිලධාරී වසම් හුදකලා ගබවින් ඉවත් කෙරුණු බවයි COVID-19 ප්‍රතිදීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ලංගම සේවකීන් කොවිඩ් ආසාදිතින් බවට පත්වීමේ අවධානමක් ඇති හේයින් ලංගම සේවකීන් සඳහා කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ වෙනකොට 60 දෙනෙක් පමණ ආසාදිතින් බවට පත්වලා ඉන්නවා. රියදුරු කොන්දොස්ස මහතුරු ඔබතුමාත් ඉතාම පැහැදිලිව දන්නවා ජාතික ප්‍රවාහන සේවය. මගින් ප්‍රවාහනය නොකර ඉන්න හැකියාවක් නැහැ. නමුත් ලංගම කියන ආයතනය සුවිශේෂී ආයතනයක්. මේ ආයතනය වහලා තියන්න බෑ මොන ප්‍රශ්න ඇති වුණත්. ඒ වගේ මේකේ සේවකියොත් සුවිශේෂී සේවකියෝ. මොකද මොන ප්‍රශ්න ආවත් එයාය පස්සට යන්නේ නැහැ මේ මොහොත වෙනකොටත්. මගින් ප්‍රවාහනය කරනවා ලංගම, රෝගීන් ආසාදිතින් ප්‍රවාහනය කරනවා. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථාන කරා යන අයත්
එයින් පිටතට යන අය ප්‍රවාහනය කරන්න විශාල කාර්යභාරයක් අද රංගම රියදුරු කොන්දොස්තර මහතුරු ක්‍රියාත්මක කරනවා. ඉතින් අපිට වගකීමක් තියෙනවා. ඒ අය යම් විදියකින් ආසාදිතින් බවට පත් වුණොත් සුවිශේෂී සැලකිල්ලක් දක්වන්න. ඒ නිසා තමයි අපි සෞඛ්‍ය අංශත් යුද හමුදාවත් එක්ක කතා කරලා කොවිඩ් ප්‍රතිකාරක රෝහලක් ළඟමේ සේවකයන් සඳහා අපි ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර දුම්රිය ගමන් වාර 22ක් ඊයේ දින හදිසියේම අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළ අතර මේ හේතුවෙන් දුම්රිය තුල දැඩි තදපතයක් හටගෙන තිබුණා. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව දුම්රිය ගමන් කිරීමට මගින්ට හැකියාවක් නොතිබූ අතර කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව මෙලෙස දුම්රිය ගමන් වාර අවලංගු කිරීමෙන් දුම්රිය මගින්පත් වූයේ දැඩි අපහසුතාවයකටයි. ඒ අනුව නුදුරේදීම දුම්රිය කොවිඩ් පොකුරක් බිහිවනු ඇති බවටයි මගින් චෝදනා කරන්නේ. ඉන්දියාවෙන් මෙතෙක් වාර්තා වූ දෛනික වැඩිම කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව හා මරණ සංඛ්‍යාව ඊයේ දින වාර්තා වුණා. ඒ අනුව ඊයේ දින පමණක් ඉන්දියාවෙන් නව ආසාදිතයින් 414,433ක් හඳුනාගෙන ඇති අතර ඊයේ දින පමණක් සිදුව ඇති මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 3,920ක් ලෙසයි. එසේම මේ වන විට වෛරසය එරට ග්‍රාමීය කලාප වෙතද සීක්‍රෙන් පැතිර යමින් පවතින බව එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා. මාරාන්තික කොවිඩ් 19 වෛරස් වසංගතය මේ වන විට ඉන්දියාවේ දුරබැහැර ප්‍රදේශවල පිහිටි ගම්මානද ආක්‍රමණය කර ඇති බවයි එම වාර්තාවන්හි දැක්වෙන්නේ. කොවිඩ් වසංගත තත්ත්වයේ හමුවේ පනමායති නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් සොයා පොලිසිය විසින් ආරම්භ කර ඇති මෙහෙයුමේදී පුද්ගලයන් 436 දෙනෙකු ඊයේ දින අත්අඩංගුවට ගෙන තිබෙනවා. රටතුල පවතින කොවිඩ් වසංගත තත්ත්වය මත පනවා ඇති නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයන් සොයා පොලිසිය විසින් ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුමේදී ඊයේ දිනේ පමණක් පුද්ගලයන් 436ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සූදු ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයන් 7 දෙනෙක් වාතුව මැලෑකම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. එහිදී ත්‍රිරෝද රථ තුනක් යතුරු පැදි හතරක් සහ ජංගම දුරකථන හතරක්ද පොලිස් බහරියට ගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබූ රුපියල් 20,000ක මුදලක්ද පොලිසිය විසින් සිය බහරියට ගෙන ඇති අතර අත්අඩංගුවට පුද්ගලයන් අද දින පානතුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. මේ අතර බලංගොඩ නගරයේ දුරගමන් සේවා බස් රථ පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන්ට තරයේ අවවාද කර ඇති අතර බලංගොඩ නගරයේ වෙළඳසැල්ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පරීක්ෂා කරනු ලැබුවා. නිට්ටම්බු සහ තිහාරිය නගරවල නිට්ටම්බු පොලිසිය විසින් සිදු කළ වැටලීමකදී මුඛ ආවරණ නොපැළඳ සිටි පුද්ගලයන් 15 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කඩුවත නගරයේ වෙළඳසැල් කඩුවත පොලිසිය ස්ථානාධිපති මොහන් සිල්වා මහතා විසින් පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී මුඛ ආවරණ නොපැළඳ සමාජ දුරස්ථභාවයේ පවත්වා නොගනිමින් කටයුතු කළ පාරිභෝගිකින්ට සහ වෙළඳුන්ට තරයේ අවවාද කර තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකායේ සිදු කළ වැටලීමකදී අයිස් සහ හෑෂ් මද්‍රව්‍ය සමග මහා පරිමාණ මද්‍රව්‍ය චාවරම්කරුවෙකුට සම්බන්ධ පුද්ගලෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ අංක 1හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුව බ්ලූමෙන්ඩල් පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී අයිස් සහ හෑෂ් නැමැති මද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා බ්ලූමෙන්ඩල් පොලිස් බල ප්‍රදේශයේ මද්‍රව්‍ය ජාවාරම් සිදු කරනු ලබන ප්‍රකට පාතාල කලි නායකයෙකු සහ මද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන කිඹුලා ඇලේ ගුණා නැමැත්තාගේ විදේශගතව සිට මෙරට මද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවනු ලබන ප්‍රබල පුද්ගලයෙකු වන සුරේෂ් නැමැත්තාගේ ප්‍රධාන ගෝලියෙකු බවයි මේවන විට කරුණු අනාවරණය කරගෙන ඇත්තේ. තවසිදීවන් ප්‍රදීප් කුමාර් නැමැති මෙම සැකකරු 21 හැවිරිදි පුද්ගලයෙක් වන අතර වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරු කොළඹ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වෙත බාර දී තිබෙනවා. අයිස් මද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 22ක්, හෑෂ් නැමැති මද්‍රව්‍ය කිලෝග්‍රෑම් 4 ග්‍රෑම් 527ක්, මද්‍රව්‍ය ජාවාරමින් උපයාගත් බවට සැක සහිත රුපියල් ලක්ෂ 4ක මුදලක් සහ ජංගම දුරකථනයක් මෙම වැටලීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන මෙතර ලද තොරතුරක් මත ඊයේ සවස කළුතර කොට්ටාස අපරාධ ඒකකයේ අංක 1 නිලධාරීන් විසින් මතුගම ඉද්දගොඩ හැලඹ ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී පුද්ගලයෙකු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 10කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අඟුලාන ප්‍රදේශයෙන් මෙම මද්‍රව්‍ය රැගෙන ඉන්නට ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබුණා. මෙම සැකකරු මින් පෙරද වෙනත් අපරාධ රැසකටද සම්බන්ධ පුද්ගලයෙකු බවයි මේවන විට තොරතුරු වාර්තා වී ඇත්තේ. ත්‍රස්තවාදී හේතු නිසා මියගිය සහ ආබාධිත රණවිරුවන්ගේ යැපෙන්නන් වෙත කැබිනට් අනුමැතියෙන් හිමි සහන 2021 අප්‍රේල් මාස සිට ලබා දීමට පියවරගෙන තිබෙනවා. රණවිරුවන් වෙත සහන සැලසීම සඳහා වූ යෝජනා හතක් සහිතව ජනාධිපතිවරයා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකට පසුගිය 27 වන දින පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමි වුණා. ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය විවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ වැන්දඹුවන් වෙත මියගිය සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වන දිනට හිමි ගන්වන ලද වැටුපා දීමනාවල එකතුව නොවෙනස්ව වැන්දඹුවන් ජීවත්ව සිටින තෙක් ගෙවීම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් මියගිය විවාහක සහ අවිවාහක ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින්ගේ දෙමෝපියන් වෙත සාමාජිකයාගේ වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දින සිට දෙමෝපියන් ජීවත්ව සිටින තෙක් රුපියල් 25,000ක මාසික දීමනාවක් ලබා දීමට පියවර ගැනීම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙත මේවන විට ජීවිතාන්තය දක්වා ගිවන වැටුපා දීමනා ඔවුන් මියගිය විට ඔවුන්ගේ යැපෙන්නන් වෙත ගෙවීම ත්‍රස්ත ක්‍රියා නොවන වෙනත් මෙහෙයුම් රාජකාරිවල යෙදී සිටියදීත් ආබාධිත ත්‍රිවිධ හමුදා සහ පොලිස් සාමාජිකයින් වෙත සහ මියගිය සමාජිකයන්ගේ යැපෙන්නන් වෙත අදාළ සිදුවීම් පිළිබඳ කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් සහ යැපෙන්නන් වෙතද වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දිනට හිමි වූ වැටුපා දීමනා නොවෙනස්ව ලබා දීම පැවති යුදමය වාතාවරණයේ ප්‍රතිඵලයක් ලෙස සිදු වූ පශ්චාත් යුද ක්‍රියාකාරකම් අවස්ථාවලදී ආබාධිත සහ මියගිය ත්‍රිවිධ හමුදා සහ පොලිස් සමාජිකයන් වෙත අදාළ සිදුවීම් පිළිබඳ කමිටුවක් මගින් පරීක්ෂා කර බලා එම අයවලුන් සහ යැපෙන්නන් වෙත ජීවිතාන්තය දක්වා වයස අවුරුදු 55 සම්පූර්ණ වූ දිනට හිමි වැටුපා දීමනා නොවෙනස්ව ගෙවීම ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව සේවයෙන් ඉවත් වූ ත්‍රිවිධ හමුදා පොලිස් සමාජිකයන් වයස අවුරුදු 55 සම්පූර්ණ වීමට පෙර මිය ගිය හොත් ඔවුන් අවුරුදු 55 තෙක් ජීවත්ව සිටින්නේ යයි සලකමින් ඒ දක්වා වැටුපා දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත ලබා දීම සහ ත්‍රස්ත ක්‍රියා හේතුවෙන් ආබාධිතව එම ආබාධිත බවින් නැති වූ මානසික ව්‍යාකූලත්වයක් නිසා සියදිවි නසාගත් සමාජිකයෙකුට වයස අවුරුදු 55 තෙක් අයත් වැටුප් සහ දීමනා ඔවුන්ගේ යැපෙන්නන් වෙත ලබා දීම යන යෝජනා සඳහා මෙලෙස අනුමැතිය ලබා දී තිබෙනවා. පිළිකාකාරක පොල්තෙල් අඩංගු පිරිපහදු නොකළ තවත් පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් අද ප්‍රතිඅපනයනය කිරීමට නියමිතව තිබෙනවා. ඇෆ්ලොටොක්සින් නැමැති පිළිකාකාරකයේ අඩංගු පොල්තෙල් වෙළඳපළට නිකුත් වී ඇති බවට පසුගිය කාල සීමාව පුරා දැඩි කතාබහට ලක් වුණා. ඒ අනුව අදාළ පොල්තෙල් තුග ගෙන් වූ බවට චෝදනා එල්ල වූ සමාගම් තුනක පොල්තෙල් සාම්පල පරීක්ෂාවට ලක් කළ අතර එහි පිළිකාකාරක අඩංගු බවට තහවුරු වීම හමුවේ අදාළ පොල්තෙල් තුග ප්‍රතිඅපනයනය කිරීමටයි පාරිභෝගික සේවා අධිකාරිය උපදෙස් ලබා දුන්නේ. පිළිකාකාරක පොල්තෙල් ආනයනය කළ බවට චෝදනා එල්ල වූ එම සමාගම්වල ගුදම්වලට මුද්‍රා තැබීමටත් පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගත්තා. පොල්තෙල් තුගවල පිළිකාකාරක අඩංගු වන්නේද නැත්ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර ආරක්ෂණ ඒකකයේ සහ කාර්මික තාක්ෂණ ආයතනයේ විසින් පරීක්ෂාවන් සිදු කළා.
අදාළ පොල්තෙල් තුක ප්‍රති අපනයනය කිරීමට ලබා දී තිබූ උපදෙස් මත පිළිකාකාරක අඩංගු පොල්තෙල් මෙට්‍රික් ටොන් 105ක් අඩංගු බහලුම් 6ක් පසුගියදා බාබරා නැමැති නෞකාවෙන් මලේසියාව වෙත ප්‍රති අපනයනය කරනු ලැබුවා. මේ අතර ඉදිරි පොල්තෙල් තුක වලින් මෙට්‍රික් ටොන් 230ක් අද දින ප්‍රති අපනයනය කිරීමට නියමිතව තිබෙනවා. පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් අඩංගු බහලුම් 12ක් මෙලෙස ප්‍රති අපනයනය කෙරෙන අතර ඒවා රැගෙන යාමට නියමිත එව එතික් නෞකාව අද පසුරුවේ කොළඹ වරායට සේන්තු වන බවයි බ්‍රේකුව සඳහන් කළේ. අප්‍රේල් 30 දින කොළඹ වරායට රැගෙන පැමිණි ප්‍රතික්ෂේපිත පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 230ක් අඩංගු අඩි 20 බහලුම් 12 ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට නියමිතව තිබූ එව එතික් නැමැති නෞකාව පසුගිය 4 දින මෙරටට පැමිණීමට නියමිතව තිබුණත් එය ඉන්දියාවෙන් පිටත් වීමට ප්‍රමාද වූ බැවින් නියමිත දිනට පැමිණියේ නැහැ. එම නෞකාව අද දින සවස කොළඹ වරායට පැමිණීමට නියමිත අතර ඒ අනුව එම බහලුම් 12 අද දින එම එව එතික් නෞකාවෙන් මැලේසියාවට ප්‍රතිඅපනයනය කිරීමට නියමිතයි. ඇෆ්ලොටොක්සින් අඩංගු පිරිපහදු නොකළ පොල්තෙල් මෙට්‍රික් ටොන් 1850ක් මෙරට සමාගම් තුනක් විසින් ආනයනය කර තිබුණා. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට 2021 පළමු මාස තුන සඳහා ලබා දුන් බදු ආදායම් ඉලක්කයන් 98%ක් සපුරා අවසන් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා. නව බදු සංශෝධනය සමග මුදල් අමාත්‍යාංශය විසින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ පළමු මාස ත්‍රිත්වය සඳහා ලබා දුන් රුපියල් මිලියන 575.5කින් 98%ක් මෙවන විට සපුරා ඇතැයි පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වුණා. පාර්ලිමේන්තුව වෙත කැඳවා තිබුණු දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෝලීය කොවිඩ් අර්බුදය හමුවේ සිය ඉලක්ක සම්පූර්ණ කිරීම අගය රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් මෙරට බදු ගෙවන්නන් සංඛ්‍යාත්මකව වැඩි කරගත යුතු බවද මෙහිදී අවධාරණය කර තිබෙනවා. මේ පිළිබඳව අවධානයට ගැනුනේ 2018 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත සඳහා හඳුන්වා දෙන ලද සංශෝධන රැසක් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී. වසර 5ක් සඳහා හඳුන්වා දුන් එම නව බදු සංශෝධන අනුව බදු ගෙවිය යුතු තනි පුද්ගලයෙකුගේ ආදායම් සීමාව රුපියල් ලක්ෂ 5 සිට මිලියන 3 දක්වා ඉහළ නම් එමෙන්ම ජාතිය ගොඩනැගීමේ බද්ද වැනි ඇතැම් බදුවලින් බදු ගෙවන්නන් සම්පූර්ණයෙන් නිදහස් කිරීමද මෙම අනුමත නව බදු සංශෝධනවල විශේෂත්වයක්. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව ඒ අවස්ථාවේදී පෙන්වා දුන්නේ නිලධාරීන් පවසන ලෙස අය නොවන බදු ආදායම් ඉතුරු කිරීම ලෙස පරිවර්තනය වීමට හැකියාව තිබුණද එයින් දිර්ගෙන්වීමට ලක්වෙන අංශ සහ කර්මාන්ත සම්බන්ධව දෙපාර්තමේන්තුව අවධානයෙන් සිටිය යුතු බවයි. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය අවසන්. තවත් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. නැවත හමුවෙමු ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය තුලින් සවස 6ට. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.